ආයුබෝවන් සුබ උදෑසනක්. පළගැහෙන තොරතුරු මුණගැහෙන උදෑසන හතර වටේ සමකින් ඔබ එකතු වන්නේ. අපි සූදානම් අද දවසේත් ජාතික පොත්පත්වල තොරතුරු ඔබට කියන්න. සුබ උදෑසනක් නම් එක. සුබ උදෑසනක් නජිත්. ඒ වගේම අද දවසේදී රුබික් සීනි අපත් සමග එකතු වෙනවා. අද පටන් දෙකටම අපත් සමග මේ ගනුදෙනුව කරන්න. ඉතින් අපි උදෑසනින්ම දුඹුරු සහ සුදු සීනි දෙකම තියෙනවා නජිත්. කැමති පාටක සීනි කැටයක් දාල් චොතේ එකක් කොන ගමන් පුළුවන් මේ කටයුත්ත ආරම්භ කරන්න. එහෙමනම් අපි සූදානම් මෙතන පටන් අද ලෝක වැඩිහිට දින ඕක ලෝක ළමා දින මේ දිනයන් දෙක පිළිබඳව කතාබහ කරමින්ම දවසේ ජාතික පුවත්පත් වෙත අවධානය යොමු කරන්නට තෝරාගන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන පිටුව. ලෝක ළමා වැඩිහිට දින සැමරුම අද ජනපති අගමැති ප්‍රධානත්වයෙන් බුද්ධිකායි බුලාන සහ මානෙල් පුෂ්පකුමාරි ගෙනන වාර්තාව. ලෝක ළමා හා වැඩිහිට දින සැමරුම දිනය අද ළමා දින නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද උදේ 9ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න මෙවර ළමා දින ජාතික උත්සවයේ තේමාව වන අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ඒ සංවිධානය කොට තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ලෝක ළමා වැඩිහිටි දිනය නිමිති කොටගෙන සමන්මලී ශ්‍රී වෙදගේ සමන් ශ්‍රී වෙදගේ ගෙනන ඡායාරූපයක් අපි එක් කරනවා. හරි අපූර්ව ඡායාරූපයක්. වැඩිහිටි මවක් කුඩා දරුවෙකු අතැතිව ඉන්න අවස්ථාවේ ඡායාරූපයක් තමයි මේ විශ්ව දින දෙක එකට සමගාමීව පැවැත්වෙද්දී දෙකට සමබර ඡායාරූපයක් තමයි දින වෙන පුවත්පත අද දවසේදී මේ වාර්තාවත් සමග එක් කොට තිබෙන්නේ. ඒ අතරේදී මේ දිනයන් වෙනුවෙන් සුභාශිංසන එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ වැඩිහිටියන්ගේ අත්දැකීම් ඵලදායී ලෙස රට නංවන්න යොදා ගන්නා මන් සොයමු, දරුවන්ට සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීමට කැප වෙනවා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පණිවිඩය එක් කරද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුභ පැතුම් පණිවිඩය එක් කරමින් සඳහන් කරන්නේ ළමාලෝ සුරැකීමට කැපවෙමු, වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වමු කියලයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව අද දවසේදී ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වන්නට කටයුතු සංවිධානය කර තිබෙනවා. අද පුවත්පත් වාර්තා කර තිබෙනවා විවිධ ස්ථානවලදී විවිධ තේමාවන් මුල් කර ගනිමින් වැඩිහිටි දිනය සහ ළමා දිනය සමරන්නට විවිධ උත්සව සංවිධානය කර තිබෙන වග. ඉන් පසු අපි අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවට, ප්‍රධාන ශේෂ පාඩයට. ඩීඓජී නාලකගේ කාමරයට සීල් ලැප්ටොප් පරිගණක දෙකක් රහස් පොලිසියට, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ගෙනන වාර්තාව. කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා සීල් තබා ඇතැයි ඉහළපෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල කාමරයට සීල් තැබීමට පෙර එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසිය බහරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ ප්‍රකාශ කරා කියලා ඒ වාර්තා වන්නේ. පරීක්ෂණ කටයුතු සිදුවන නිසා වන්නට ඕනේ නජිත්. මේ විදිහට ඩීඓජී නාලක භාවිත කරපු කාමරය සහ ඔහු පාවිච්චි කළ අයයි විශ්වාස කරන ලැප්ටොප් පරිගණක දෙකට සීල් තැබුවා යයි කියා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරන්නට ඇත්තේ. ඒ ප්‍රකාශය ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය අද ලංකාදීප පුවත්පතට එක් කොට තිබෙනවා. ඒ ප්‍රවෘත්තිම ධම්මික ඩේලි මිරර් පුවත්පතෙත් මේ ආකාරයෙන් සටහන් කර තිබෙනවා. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය තමයි මේ සටහන තබන්නේ. ඩීඓජී නාලක ඩිසිල්වා රූම් සීල්ඩ් යනුවෙන් මේ සිරස්තල යොදා තිබෙනවා. The office of DIG Nalaka De Silva, who is in charge of Terrorist Investigation Division TID in Colombo, was sealed as a result of the ongoing probe against him. Police sources said Janwin Tamai me satahana tabanni. Divena poatpata e vaartha karanawa DIG Nalaka sambandha kathawak menna me vidihata chatura pamunuwage vaarthawa DIG Nalaka trasta vimarshana nirdharayanta commando puhunuwa illala eya shesha paataya ්‍රස් විමර්ශන එක නිධාරයට කමන්ඩ පුහුණු ලබාදන ලෙස ප්‍රධානය නයෝජ පොලිස්පති නාලක සිල්වා මතා විශෂකාර බලකායින් ඉල්ලීමක් කර ඇත කියලයි වාර්තා වන්නේ. ඒ අනු එක තැනක කියවනවා ඩියජු නාලකගේ කාමරයට සීල් තැබෝ කියලා. තවත් පුවත්පතක නැතන් දිවයින පුවත්පතේ ලියවෙනවා ඩියජු නාලක ත්‍රස්ට විමර්ශ නිධාරීන්ට කමාණ්ඩෝ පුහුණුව ඉල්ලා තිබුණ කියලා. ඔය අතරේ ඩීඓජී නාලක ද සිල්වා මහතාගේ මේ හඬ පට පරීක්ෂාව සඳහා යොමු කර තිබෙන බව දැක්වෙන ප්‍රවෘත්තියක් සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා. මේ ආකාරයෙන් ප්ලොට් ටු ඇසසිනේට් ප්‍රෙසිඩන්ට් සිරිසේන ගෝටා ඩීඓජීස් වොයිස් ක්ලිප් ඔෆ් ටු USA යනුවෙන් මූව් ටු අබවුට් ප්‍රෝබ් ෆියට් යනුවෙන් ද වොයිස් ක්ලිප් සස්පෙක්ටඩ් ටු බී දැට් ද ඩිෆිටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් නාලක ද සිල්වා. The alleged plot to assassinate President Maithripala Sirisena could be heard is to be sent to the US
USA for further investigation. මේ හඬපට ඇමරිකාවට යවා තිබෙන බව තමයි සිලොන් ටුඩේ පුවත්පතේ දක්වා තිබෙන්නේ. වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහායි මේ ආකාරයෙන් මේ හඬපට ඇමරිකාවට යවීමට පියවරගෙන ඇත්තේ යනුවෙන් සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ මේ කටහඬ පරීක්ෂණයේ වාර්තාව ඉදිරියේදී ලැබෙන වග අද පුවත්පත වාර්තා කරනවා. නියෝජ්‍ය පොලිස්පති නාලකගේ කටහඬ පරීක්ෂණ වාර්තාව සති 3කින් කියලයි ශේෂ පාඨය යොදාගෙන තිබෙන්නේ. එවගේම මෞබියන් පුවත්පතේ තිබෙනවා මේ ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ කල් දමන තැතක් කියලා ශේෂ පාඨය යටතේ පුවතක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීමේ සඳහා කුමන්ත්‍රණය කළේය කියන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් ලබාගත් කටහඬ සාම්පල් ඉදිරි විමර්ශන සඳහා ඇමරිකාවට යැවීමට සූදානම් වන බවත් මේ ශේෂ පාඨය යටතේ වැඩිදුර වාර්තාවේ සඳහන් වෙනවා. මෞබියන් පුවත්පත මේ පරීක්ෂණ කල් දමන තැතක් පිළිබඳව කතාබහක් කරද්දී රස පුවත්පතේ ප්‍රධාන පිටුවේ කියනවා නාලක සිල්වා ගැන පරීක්ෂණ යටගහන්නේ නැහැ. මෙහෙම කියන්නේ නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා. අපි කියවා බලමු වැඩිදුර වාර්තාවේ මොනවද සඳහන් වෙන්නේ කියලා. මංජුල සමරසේකරගේ වාර්තාව. ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ බහරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පතිරට එල්වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විනිවිද භාගයෙන් යුතුව සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කරන්නේ නාලක සිල්වා ගැන පරීක්ෂණ යටගහන්නේ නැහැ කියලා එතුමන් කියද්දී නජිත් අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ ප්‍රකාශයත් ඉංග්‍රීසි පුවත්පත්වල වාර්තා වෙලා තිබෙනවා. ඔව්, දාමික ඩේලි මිරර් පුවත්පතේ මේ ආකාරයෙන් තමයි සටහන් තබන්නේ. ප්‍රෝපොන් පොලිස් ටොප් බ්‍රාස් විල් බී මේඩ් පබ්ලික්. මේ සටහන තබන්නේ යොහන් පෙරේරා සහ හිරන් ප්‍රියංකර ජයසිංහ. ෆයිනල් රිසල්ට්ස් ඔෆ් ද ඉන්වෙස්ටිගේෂන් කන්ඩක්ටඩ් ඔන් ඇලිගේෂන්ස් අගේන්ස්ට් ද පොලිස් ටොප් බ්‍රාස් විල් බී නෝන් පබ්ලික් once they are completed. Minister of Public Administration and Law and Order Ranjith Madduba Bandara said over the weekend me niti ha same pilibanda amathivara Ranjith Madduba Bandara mahata prakasha karati wenawa me parikshana pratipala labunu wahama e pilibanda prasiddiyata pat karana janathawa danuwat karana kisidu aakarika sangawimak naha me toraturu wala e bawa wartha karanne Daily Mirror puwat pata එද දවසේ පුවත්පත් වල මේ කටයුතු පිළිබඳව වාර්තා වී තිබු අයරු මේ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අයරු. නාමල් කුමාරට විරුද්ධව මම දැක්කා ඩෑන් ප්‍රේසාත් කියලා පුද්ගලයෙක් චෝදනා කරනවා. ඩෑන් ප්‍රේසාත් නාමල් කුමාර චෝදනා කරනවා. අපිට පේනවා දැන් මේගොල්ලෝ මේ එක කල්ලියක් කියලා. ඒ වගේම මම දැක්කා තවත් තැනක නාමල් කුමාර කියනවා මේ ගේන්න දෙන ව්‍යවස්ථාව අඩපණ කරන්න ඕන කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ නව ව්‍යවස්ථාව අඩපණ කරන්න ඕනේ කාටද කියලා. අපි තමයි නව ව්‍යවස්ථාව ගේන්න හදන්නේ මේ ආණ්ඩුවේ, මේ රජයේ. ඒ නිසා මේක මට නම් පේන්නේ දැන් විශාල මේ පැටලවිල්ලක්. ඒ නිසා අපි CID එකට පරීක්ෂණ සාර්ථක කරන්න අවසන් කරන්න ඉඩ දීලා අපි ඊට පස්සේ අපේ නිරීක්ෂණ සහ නිගමනයන් අපි දෙනවා කියන එක තමයි මගේ නම් මතය. මේ පරීක්ෂණ තුලින් මේ කාගේ කාගේ කැරක්ටර් හෙළිවේ කියලා මට නිකන් පෞද්ගලිකව හිතෙනවා. දැන් මේ දකින මේ රූපරාමෝස්සේ අපි නොහිතන මානයන් මේ සංවිධාන පිටිපස්සේ ඉන්න පුළුවන්. හොඳයි, නියෝජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කරන්නේ මේ පරීක්ෂණ යට ගහන්න කිසිදු අවස්ථාවක පියවර ගන්නේ නැහැ. හිර රජයේ කිසි මැදිහත්වීමක් නැහැ. බොහොම ස්වාධීනව කටයුතු සිදු කරන්න පුළුවන් කම ලැබී තිබෙනවා. සහාය සඳහා අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන ලබා දෙන වග පමණක් නෙමෙයි. මේ මානයන් ඔස්සේ විවිධ පැතිකඩවල දකින්න පුළුවන් කායකාගේත් කැරක්ටර් එළියට එයි කියලා තමයි එතුමන් කියන්නේ. අපි කාර්යයට ඉදදී බලා සිටමු. ඒත් වැඩි කල් නොගෙන කටයුතු කරයි කියලා අප විශ්වාස කරනවා. මේක සම්බන්ධයෙන් එසේ මෙසේ චෝදනාවක් නෙමේ. වත්මන් ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට යම් කුමන්ත්‍රණයක් කළායයි කියන චෝදනාව සහ ඒ හා සම්බන්ධ හඬපට තමයි මේ විදිහට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ පරීක්ෂණ පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි දෙයක් සිදුවන්නට ගියා නම්, එවැනි දෙයක් සැලසුම් කළා නම් අනිවාර්යෙන්ම වැරදිකරුවන් නීතිය හැමෝට රැගෙන විත් යළි එවැනි දේවල් නොකරන්නට අවශ්‍ය කරන වටපිටාව සකසාවි කියලා පරාජය පිළිබඳ විශ්වාසය තබා තිබෙනවා. රටේ ජනතාවගේ අපේක්ෂාවත් එය. ඒ අතරේ මන්ත්‍රී වාහන ගෙන්වීම වසරකට තහනම් කියලාද ජාතික පුවත්පත් සියල්ලේම ප්‍රධාන පිටුවේ පුවත් නිර්මාණය වී තිබෙනවා, පුවත් සටහන් වී තිබෙනවා. වාහන ගෙන්වීම පිළිබඳ කතාවයි අපි දැන් තෝරාගන්නේ කියන්නට ලක්බිම පුවත්පත. මන්ත්‍රී වාහන ගෙන්වීම වසරකට තහනම්, ජයසූරිය උඩුකුඹර ගෙනෙන වාර්තාව. රුපියල් අව ප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම වසරක කාලයක් සඳහා අත්හිටුවා ඇත. මේ අතර රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීමද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවරගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා කියලයි සඳහන් වන්නේ. ඒ අනුව
මුලින්ම මන්ත්‍රීවරුන්ගේ වාහන ගැන්වීම තමයි වසරකට සීමා කරන්නේ. මන්ත්‍රීවරුන් මේ ආදර්ශය ලබා දිය යුතු වෙනවා. අන් අයට මේ කතාව කියන්නට නම් මේ නිසා මුලින් මන්ත්‍රීවරුන්ගේ වාහන ගැන්වීම නතර කිරීම මම හිතන්නේ හොඳ කාරණාවක්. හැබැයි මේ ලැබෙන ප්‍රතිචාර මොනවාගෙද කියලා බලන්නට වෙන්නේ අදින් පස්සේ. ප්‍රවෘත්තිම ධම්මික මේ වාර්තා කරන සිලෝන් ටුඩේ පුවත්පත සිලෝන් FT අතිරේකේ ටැක්ස් ෆ්‍රී වෙහිකල්ස් හෝල්ටඩ් ටු ප්‍රොටෙක්ට් රුපී යනුවෙන් තමයි සටහන් තබන්නේ. ශ්‍රී ලංකා හැස් ස්ටොප් ද ඉම්පෝර්ට්ස් ඔෆ් ටැක්ස් ෆ්‍රී කාස් ෆෝ මෙම්බර්ස් ඔෆ් ද ඉලෙක්ටඩ් රූලින් ක්ලාස් ඇන්ඩ් ස්ටේට් වර්කර්ස් ෆෝ වන් ඉයර් ටු හෝල්ඩ් ද ස්ලයිට් ඔෆ් ද රුපී යනුවෙන් මේ රුපියල අව ප්‍රමාණය වීම නිසා වාහන බලපන්න නැත්නම් මේ වාහන පර්මිට්ස් ලබා දීම වසරක කාලයකට අත්හිටුවා තිබෙන බව ඔවුන් මේ ප්‍රවෘත්තින් සටහන් තබනවා. මේ දිවෙන පුවත්පතේ වාර්තා කොට තිබෙන අයරෝ මන්ත්‍රීන්ට වසරකට රජයේ සේවකයන්ට මාස 6කට වාහන ආනයන බලපත්‍ර අත්හිටුවයි. අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සහ මණ්ඩල වාහන ගෙන්වීම නැවත දැනුම් දෙනතුරු නවත්වයි. චාම්නුවන් ගණේවත්තගේ වාර්තාවයි දිවයිනෙන් අපි උපුටා ගන්නේ. ඩයිලන්ඩ් පුවත්පතත්තේම ප්‍රවෘත්තියම වාර්තා කර තිබෙනා මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස සටහන් කරමින් ඩියුටි ෆ්‍රී පර්මිට්ස් ටු MPs ස්ටොප් යනුවෙන් සටහන් තබන්නේ ෂමින්ද්‍ර ෆර්නැන්ඩෝ. ධි ෆයිනෑන්ස් මිනිස්ට්‍රී යස්ටඩේ ඇඩ්මිටඩ් දැට් ඕල්මෝස්ට් ඕල් ලෝ මේකර්ස් හැඩ් ඉම්පෝර්ටඩ් වෙහිකල්ස් ඔන් ඩියුටි ෆ්‍රී පර්මිට් ඉෂුඩ් ටු දෙම් ෆලවිං ලාස්ට් පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන් ඔන් ඉන් 2015 August, therefore, suspension of issuing permits for a period 1 year wouldn't have been any effect. Parliamentarian senunne parliament mantri varunge vahana ane nin sambandhinut ehi satahan thaba thibeno me vidihata wasaraka kalayak sadaha balapat aanayana balapat athitu upuwata dialan puwatpata vaartha karana. ඒ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියන්නේ මේ ජනතාව නොමග යැවීමේ කටයුත්තක් කියලා. ජයසූරිය උඩුකුඹුරයි ලක්බිමට මේ කතාව ලියන්නේ. ජනතාව නොමග යැවීමක් වාහන ගෙන්වා අවසන් කියලා තමයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට වසරකට අත්හිටුවීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගත්තත් එතුමන් කියන්නේ මුළුමනින්ම ජනතාව නොමග යැවීම සඳහා ගෙන ලැබුව පියවරක් බව තමයි එතුමන් සඳහන් කරන්නේ. එය අනුව වාහන ගෙන්වා අවසන් කියලා ඔහු කියනවා. එහෙමනම් ඉතින් මන්ත්‍රීතුමාගේ වාහනේ ගෙනල්ල ඇති මේ කියන විදිහට මුලින්ම එතුමා තමයි ඒ කතාව අනාවරණය කළ යුතු වන්නේ එහෙම ගෙන්වා තිබෙනවා නම්. කොමනක් දිනවල පුවත්පතේ වාර්තා කරන්නේ ප්‍රධාන ශේෂ පාඨයේ කොටගෙන මෙන්න මේ විදිහට. මැති ඇමති ඉහළ නිලධාරී වරප්‍රසාද රසක් නවතී රුපියල් ශක්තිමත් කරන රජයේ පියවර ගනී. ජයසිරි මුණසිංහගේ වාර්තාව. පිටරටට ඇදෙන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය නතර කිරීම එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා රුපියල් ශක්තිමත් කිරීම සඳහාත් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ රජ ආයතනවල සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ වරප්‍රසාද ගණනාවක් ඊයේ සිට අත්හිටුවා ඇත කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව ශේෂ පාඨය යොදන්නේ මැති ඇමති ඉහළ නිලධාරී වරප්‍රසාද රසක් නවතී රුපියල් ශක්තිමත් කරන්න රජය පියවර ගනී කියලයි. අපි දැන් අවධානය යොමු කරමු ජනපතිතුමන් ඊයේ දවසේදී උත්සව අවස්ථා කීපයකට සහභාගී වුණා. එතුමන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ආමන්ත්‍රණය කොට මෙරට පැමිණීමෙන් පසුව ඒ අනුව ඊයේ දවසේදී එතුමන් ඒ කටයුතු වලට සහභාගී වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාවට පැසසුම් එක් කරපු කතාවක් තිබෙනවා රස පුවත්පතේ. ඒ ප්‍රධාන ශේෂ පාඨයේ විදිහට අද දක්වා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්, ප්‍රජාතන්ත්‍රවාදයේ සංහිඳියාව, නීති ආධිපත්‍ය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රී ලංකාව ලබා තිබෙන සාධනීය ප්‍රගතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය විසින් ඇගයුමට ලක් කරනු ලැබේ තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වෙනි සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තියෝනෝ ගුඩ්ෆ්‍රෙස් මහතා අතර හමුව පසුගියදා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී සිදු අතර එහිදී මෙලෙස ලංකාවට ඇගීමට ලක්වී ඇත කියලා තමයි සඳහන් වෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගුඩ්ෆ්‍රෙස් මහතා අතර ගුටේරස් මහතා අතර ඇති වූ සාකච්ඡාවේදී තමයි මේ පැසසුමට ලක්වීම සිදු කරලා තිබෙන්නේ. ඒ පිළිබඳව රස පුවත්පත වාර්තා කරනවා නදීත්. ධම්මික ඩේලි නිවුස් පුවත්පතයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙනවා. ජනාධිපතිතුමන්ගේ මේ නිව්යෝක් සංචාරය අතරතුරදී සිදු වූ හමුවීම් කිහිපයක් පිළිබඳව. ඒ අතරදී පොදු රාජ්‍ය මණ්ඩල මහලිකම්වරිය
පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මුණ ගැසුණු අවස්ථාවේදී ජනාධිපතිතුමන් උණුසුම් ආකාරයෙන් පිළිගත් ආකාරය මේ ඡායාරූපෙන් වාර්තා කරනවා ඩේලි නිවුස් පුවත්පත. එහිදී ඇය සඳහන් කර තිබෙනවා මේ ආකාරයෙන් ශ්‍රී ලංකාස් රිකොන්සිලියේෂන් ඇන් හියුමන් රයිට්ස් වාස්ලි ඉම්ප්‍රූව්ඩ් මේ ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය වගේ මානව හිමිකම් පිළිබඳව පැහැදිලි ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළ බව තමයි ඩේලි නිවුස් පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ලක්ෂ්මී පුවත්පතේ ඡායාරූප වාර්තාවට දැන් අවධානය යොමු කරන්නේ ජනාධිපතිවරයා ජගත් මහලේකම් හමු වූ අවස්ථාවේ ඡායාරූපයේ සහ වාර්තාව සුදත් සිල්වාගේ ඡායාරූපය. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 73 වෙනි සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා අතර හමුව 28 වෙනිදා පස්වරුවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා කියලා වාර්තා වන්නේ. එෙහිදී තමයි ශ්‍රී ලංකාවේ නීතිය ආධිපත්‍ය මාධ්‍ය නිදහස මේ ආදී සියලු කාරණා පදනම් කොට ගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රශංසා එක්කොට තිබෙන්නේ සංහිඳියාව මානව හිමිකම් සුරකීම මාධ්‍ය නිදහස ආදී මේ සියලු කාරණා පදනම් කොටගෙන ජනාධිපතිවරයා මේ කරගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රශංසාව එක්කොට තිබෙන්නේ. ඒ ප්‍රවෘත්තියම ඩේලි නිවුස් පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරනවා. We will continue to support Sri Lanka. UN Secretary General යනුවෙන් සටහන් තබමින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය නිරතුරුවම අඛණ්ඩව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහලිකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පසුගිය සිකුරාදා ප්‍රකාශ කළ බව තමයි ඡායාරූපයේද සහිතව ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ. රජිත් ජනාධිපතිවරයා 73 වෙනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන්නට නිව්යෝක් නුවරට ගිය මොහොතේ සිටම ලෝක රාජ්‍ය නායකයන් එතුමන්ට මුණ ගැසුණා. ලංකාවේ දැන් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය පිළිබඳ ප්‍රශංසා එක්කලා ඒ වගේම ලංකාවට සහන රසක් දෙන්නට කටයුතු කරනු කාරණා සාකච්ඡා කළා. ඒ සාර්ථක සංචාරය නිමකොට තමයි එතුමන් ශ්‍රී ලංකාවට පැමිණියේ. ඉන්පසු ඊයේ දවසේදී එතුමන් නිදහස් චතුරස්‍රයේදී කුඩා දරුවන්ගේ හිංසාවලට ලක්වන දරුවන්ගේට කරන්න අවශ්‍ය වන වූ කාරණාව සහ එහි පාගමනකට සහභාගී වුණා. අපි ඒ අවස්ථාවේ වාර්තාවටයි දැන් අවධානය යොමු කරන්නේ. ඊයේ සවස් කාලයේදී මේ පාගමන පැවැත්වුණා. ජනාධිපතිතුමන් විශේෂයෙන්ම සඳහන් කරන මේ ධම්මික පාසල් සිසුන්ට නිරන්තරයෙන් හිංසාකාරී සිදුවීම් සිද්ධ වෙනවා. පාසල තුළදී විවිධ දඩුවම් පැමිණවීම සිද්ධ වෙනවා. මේ සියල්ලට එරෙහිව තමයි මේ පාගමන පැවැත්වුණ. විශේෂයෙන් මෙහිදී අපි දැක්කා එක්තර ආකාරයක සිදුවීමක් තමයි මේ වේවැල් එකතු කරලා ඒ සියල්ල පුළුස්සා දමනවා. මේ පාසල් දරුවන්ට මින් පස්සේ හිංසාවක් නොවෙන්නට වගබලා ගත යුතු වන බවට සංදේශයකුත් මෙහිදී ජනාධිපතිතුමන්ට බාර දීම සිද්ධ වුණා. ඒ පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. ඊයේ දවසේදී බොහෝ දිනක අතර කතාබහට ලක් වූ ප්‍රවෘත්තියක් තමයි මේක. හොරයි ජනාධිපතිතුමා ඊයේ දවසේදී නිදහස් චතුරස්‍රයේදී මේ කටයුතු සහභාගී වුණා. ඒ අවස්ථාවට ආමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. එෙහිදී මේ කටයුතු පිළිබඳව විවිධ කරුණු කාරණා අදහස් දැක්වීම සිදු වුණා. ඒ අතරේ පොලිස්පති ස්කොට්ලන්ත සංචාරය අගමැති අත් හිටූ පුවතක් දිවින ප්‍රධාන පිටුවේ වාර්තා වෙනවා. චමින්ද සිල්වාගේ වාර්තාවට අනුව පොලිස්පතිගේ ස්කොට්ලන්ත සංචාරය අගමැති අත් හිටුවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ යෑමට නියමිතව තිබූ ස්කොට්ලන්ත සංචාරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමෙන් තාවකාලිකව අත් හිටුවීමට නීති හා සාමය ඇමති රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පියවරගෙන ඇත කියලයි වාර්තා වී තිබෙන්නේ. ඩෙලි මිර පුවත්පතත් ඒ ප්‍රවෘත්තියම වාර්තා කරනවා. මේ ආකාරයෙන් පොලිස්පතිතුමන් ස්කොට්ලන්ඩ් යාට් මේ පොලිසිය පුහුණුවක් සඳහා යාමට නිමිත තිබුණා. ඒ ප්‍රවෘත්තිය පිළිබඳවයි ඩෙලි මිර පුවත්පත මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. IGP ස්කොට්ලන්ඩ් යාට් ට්‍රේනිං පෝස්ට්පෝන් යනුවෙන් මේ සටහන තබන්නේ දර්ශන සංජීව. එහිදී සඳහන් කර තිබෙනවා මේ පුහුණුවීම කල් දමා තිබෙන බව. ඒ ආකාරයෙන් තමයි ඩේලි මිර පුවත්පත මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඒ අතරේ ලංකාදීප පුවත්පත වාර්තා කරන ආග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ගන්නා වූ ක්‍රියාමාර්ගයක් පිළිබඳ දැක් වූ අදහස් ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපනයන දිරිගන්වන්න වහම පියවර අගමැති කියනවා අංජුල මහික වීරරත්න ලියනවා. ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අපනයන ආර්ථිකයේ දිරිගැන්වීමට විශේෂ වැඩපිළිවෙලක් වහම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල කටුපතදී පැවසුවා කියලයි වාර්තාවන්නේ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපනයන දිරිගන්වන්න වහම පියවර ගන්නවා කියලා.
ඒ අතරේ අපරාධ අඩුවුණු කතාවක් අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබෙනවා. ඒ පිළිබඳ මව්බිම පුවත්පත ප්‍රධාන පිටුවේ වාර්තා කරනවා. අද අපරාධ අඩු වෙලා පොලිස්පතිර නියෝජ්‍ය පොලිස්පතිර ප්‍රශංසා කරනවා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබෙන්නේ. ඔව්. ඒ ආකාරයෙන්ම ප්‍රවෘත්තියක් සටහන් කර තිබෙනවා. සිලෝන් ටුඩේ පුවත්පත මේ ආකාරයෙන් තමයි රොෂාරි පෙරේරා සටහන් තබන්නේ. Drastic drop in crime in the country. IGP and DIG should be praised. යනුවෙන් අගමැතිතුමන් සඳහන් කළ බව. මේ සමාජයේ අපරාධ එන්නෙන් අඩු වෙනවා. නමුත් මේ පිළිබඳව මාධ්‍ය නිසි ආකාරයෙන් වාර්තා නොකරන බව ග්‍රාමාත්‍යවරයා හිදී සඳහන් කරනවා. ඊට එහා පසින් දැක්වෙනවා පොලිස් ප්‍රතිවරයා සිදු කළ ප්‍රකාශයක්. එහි වාර්තා වෙන්නේ පොලිස් ෆෝස් මෝ ඉන්ඩිපෙන්ඩන්ට් නව්. ඉට් වාස් PM රනිල් හූ මේඩ් this change යනුවෙන් පොලිසිය මේ වන විට ස්වාධීන වී තිබෙනවා. ඊට හේතුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ පරිපාලනයේ බව තමයි පොලිස් ප්‍රතිවරයා විශේෂ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ. The police force is able to conduct its affairs much more independently now than before because of the present good governance government said IGP Pujit Jayasundarayan wen sathan thabanne vatman yaha palana rajayata de nidahas saha swadahina police sewayak nirmanaya kirimata heki wi thibena bawa police pratiwareya prakasha kala bawai Ceylon Today puwathpata wartha karana. Viramen passu yalit api hatara wate samaga mona gahanne vita awadana yomu karanne diva ina puwathpata desata. පාතාල කල්ලි දෙකේ ගැටුමට වැලිගම්පිටියේදී කතක් බිලි හේමන්ත රන්දුණු සහ කඳානේ රුක්මන් පින්තු සහ ජයල BTK ගෙනෙන වාර්තාව. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සමාජිකයන් පිරිසක් ඉලක්ක කර වෙනත් පාතාල කල්ලියක සමාජිකයන් පිරිසක් කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේදී ඊයේ දහවල් එල්ල කළ වෙඩි ප්‍රහාරයකට මැදි වූ 46 දෙදරු මවක් ඝාතනයට ලක් වුණා කියලා දිවයින පුවත්පත වාර්තා කොට තිබෙනවා. ඒ ප්‍රවෘත්තියම ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන මේ ආකාරයෙන් සටහන් තබන්නේ ලහිරු ෆර්නැන්ඩෝ සමකින් රාගම ප්‍රාදේශීය වාර්තාකරු. ගැන්ග් රයිවල් රික්ලේම්ස් ඉනසන්ට් ලයිෆ් යනුවෙන් තමයි සිරස්තල යොදන්නේ. The police believe that 40-year-old woman who was killed due to a shooting at Veligampitiya in Kandana yesterday was not the intended ටාගට් යනුවෙන් මේ ඉලක්කය වැරදීමෙන් සිදු කළ වෙඩි ප්‍රහාරයක් නැත්නම් මේ වැරදි ඉලක්කයකට එල්ල කළ ප්‍රහාරයක් නිසා අහිංසක වයස අවුරුදු 40ක පමණ කතකට ජීවිතෙන් සමුගන්නට සිදු වූ මේ ප්‍රවෘත්තිය ඒ ආකාරයෙන් වාර්තා කරනවා ඩේලි මිර පුවත්පත. ඒ අතරේ වෛද්‍යවරයෙකුගේ රියට පොලිස් පරීක්ෂක බිලි උණු කතාවක් ලංකාදීප පුවත්පතේ ඡායාරූපයක් සහිතව වාර්තා කොට තිබෙනවා ප්‍රධාන පිටුවේ. වෛද්‍යවරයෙකුගේ රියට පොලිස් පරීක්ෂක බිලි බිරියටත් දරු දෙදෙනාටත් බරපතලයි. ඉන්දිකා රාමනායක සහ බණ්ඩාරගම බිමල් ශාමෙන් ජයසිංහ ගෙනෙන වාර්තාව. විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පදවන ලද මෝටර රථයක් ඊයේ අලුයම බොරලස්කමු පැපිලියාන වික්‍රමරත්න මාවතේදී පොලිස් පරීක්ෂකවරයෙකු ගමන් ගත් මෝටර රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇති අතර ඔහුගේ බිරිය සහ දරු දෙදෙනා බරපතල තුවාල ලබා කළුබෝවිල මහරෝහලට සහ බොරැල්ල ළමාරෝහලේ ප්‍රතිකාර ලබන බව බොරලස්කමු පොලිසිය ප්‍රකාශ කොට තිබෙනවා. අනතුරින් මියගිය පොලිස් බොක්සින් පුහුණු උපදේශක පොලිස් පරීක්ෂක ගමගේ අජන්ත ගාමිණී මහතාගේ ඡායාරූපයක් සහ අනතුරට ලක් වූ පොලිස් පරීක්ෂකවරයාගේ රථය පොලිසිය පරීක්ෂාවට ලක්වන අවස්ථාවේ ඡායාරූපයක් තමයි මේ වාර්තාවත් සමග ලංකාදීප පුවත්පත එක්කොට තිබෙන්නේ. සිලෝන් ටුඩේ පුවත්පතට චතුෂ්ක පෙරේරා මේ ආකාරයෙන් ප්‍රවෘත්තිය සටහන් තබනවා. IP dies in road measure, wife, 2 children critically injured යනුවෙන් a police inspector was killed and his wife and 2 children were critically injured after the vehicle in which they were travelling was rammed into by an oncoming jeep at a location in Borlaskamu yesterday morning. ඒ උදෑසන කාලයේදී බොරලස්කමු ප්‍රදේශයේදී සිදු වුණු මේ අනතුරෙන් IP නැත්නම් මේ පොලිස් පරීක්ෂකවරයෙක් මිය ගිය පුවත වාර්තා කර තිබෙනවා. ඒ අතරේ මෞබින් පුවත්පතේ වාර්තා කරන්නේ එය ටිකක් වෙනස් ආකාරයට. පැපිලියානේ මැදියම් රෑ අනතුරින් පොලිස් පරීක්ෂක මියයයි වෛද්‍යවරයෙ බීමතින් ඉඳලා පොලිසිය කියනවා. මත්පැන් ගඳක් නැහැ කළුබොබිල වෛද්‍යවරයා කියනවා. විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් කියලා MC පෙරේරාගෙනන වාර්තාවේ ඡායාරූප සහිත වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒ අතරේ පාසල් වෑන් සංගමයේ ලේකම්ගේ සිරුර පාරක් අද්දරදී කියලා මිනුවන්ගොඩ ටෝනි අතුකෝරලගෙන වාර්තාවක සඳහන් වෙනවා මෞබිම පුවත්පතට. සකකටයුතු අන්දමින් මියගොස් සිටි අන්තර්දිස්ත්‍රික් සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේ ලේකම්වරයාගේ මල සිරුර මිනුවන්ගොඩ බලබෝව අතුරු ඇන්තූරියම් මාවතේ මාර්ගයක තිබේදී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත මිනුවන්ගොඩ පොලිසිය නිලධාරීන් විසින් පෙරේදා පස්වරුවේ සොයාගත්ත කියලයි වාර්තා වෙලා තිබෙන්නේ.
එතර අපි අවධානය යොමු කරනවා දිනමෙන පුවත්පතේ පුවත් කිහිපයකට. එමිරේට්ස් කොටස් අර්ථසාධක මුදලින් මිලට ගත්තත් එහි ප්‍රතිලාභ අරමුදලට ලැබී නැහැ. මහ බැංකු අර්ථසාධක අරමුදලේ අධිකාරි කොමිසම හමුවේ කියනවා මේ ජනාධිපති කොමිසම හමුවේ කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳවයි වාර්තා කරන්නේ කමනි අල්විස්. ලංකා බැංකුවේ දැනුම් දීමකට අනුව සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 500ක් වැය කර වසර 2010 දී මිලට ගත් එමිරේට්ස් සමාගම සතුව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් ආයෝජනයෙන් ප්‍රතිලාභ කිසිවක් සේවක අර්ථසාධක අරමුදලට ලැබී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරී නාලනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය 28 වෙනිදා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කළා කියලයි වාර්තා වෙන්නේ. ඔය අතරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2010 වසරේදී බිලියන 14.2ක භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කළ ප්‍රවෘත්තියක් පිළිබඳව ඩේලි නිවුස් පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරනවා. 4.2 billion rupees treasury bonds issued to Sri Lankan in 2010 lost to national carrier rupees 2.1 billion yanuwen bonds issued in breach of parliament and cabinet decision me cabinet mandali thirnayak widiyata thamai me de siddha kala thiyenne habai kamani alvis thabana me satahane wedadurata sadahanna wenawa the issuing of treasury bonds valued 4.2 billion to Sri Lankan Airlines in 2012 against parliamentary and a cabinet decision and breaching all regulations had caused a loss of 2.1 billion rupiyal billion 2.1 ක පාඩුවක් සිදුව ඇති බව තමයි මෙම සටහනෙන් වාර්තා තබන්නේ. ඒ අතරේ 2012 දී සියලු අනපනත් කඩමින් බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව දිනවෙන පුවත්පත වාර්තා කරනවා. මේ කරුණු අනාවරණය වන්නේ ජනාධිපති කොමිසම හමුවේ. 2012 දී සියලු අනපනත් කඩමින් බැඳුම් කර නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට බිලියන 2.1ක පාඩුවක් සිදු වුණා. ප්‍රධාන මූල්‍ය කළමනාකරු කියනවා කමනි අල්විස් ලියනවා. පාර්ලිමේන්තුවේ සහ ඇමති මණ්ඩලයේ තීරණවලට පටහැනිව සියලු අනපනත් උල්ලංඝනය කර ශ්‍රී ලංකන් ගුවන් සේවයට රුපියල් බිලියන 14.2ක බහණ්ඩ හා බැඳුම් කර වසර 2012 දී නිකුත් කිරීමෙන් ගුවන් සේවයට රුපියල් බිලියන 2.1ක පාඩුවක් විඳීමට සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන මූල්‍ය කළමනාකාර යසන්ත දිසානායක මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරා කියලයි වාර්තා වී තිබෙන්නේ. එතරේ බැඳුන්කර සිද්ධිය පිළිබඳව දිනමෙන පුවත්පත වාර්තා කරනවා මෙන්න මේ විදිහට. බැඳුන්කර සිද්ධියේ නඩු කටයුතු වලට නීතිඥයන්ට නිලධාරියෙකුගේ තර්ජන ගැන පැමිණිල්ලක් ශීර්ෂ පාඨය. ශ්‍රී ලංකා මහ බැංකු බැඳුන්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු කටයුතු වලට සම්බන්ධ නීතිඥවරුන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් විසින් කරනු ලැබ ඇතැයි කියන තර්ජන සහ බලපෑම් සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයා සහ අදාළ අනෙකුත් අංශවලට ලිඛිත පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ කියලයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් අපි මේ පුවත්පත් වාර්තාවට අනුව යමින් සඳහන් කරන්නේ යම් කෙනෙකු මෙවැනි කටයුතු වලට තර්ජනය කරනවා නම් බලපෑම් කරනවා නම් ඒ සඳහා වහාම පියවර ගත යුතුයි. මොකද බඳුන්කර සිද්ධිය රට හැමේ තිබූ ප්‍රධාන ප්‍රශ්නයක්, රජයට එල්ලු ප්‍රධාන චෝදනාවක්. එනිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිද්දී ඒට යම් නිලධාරියෙකු මැදිහත් වනවා නම් ඒ නිලධාරියා කවුද, ඔහුගේ මේ හා තිබෙන සම්බන්ධය කුමක්ද, මොකක්ද මේ කාරණාව කියන කාරණාව පිළිබඳව සොයා බලන්නට කියලා අපි යෝජනා කරනවා උදෑසනින්ම. ඒ අතරේ චිත්‍රපට සංස්ථාව වෙනසූ හැටි හෙළිවුණු කතාවක් රසපුවත්පත වාර්තා කරනවා ප්‍රධාන පිටුවේ මෙන්න මේ ආකාරයට. චිත්‍රපට සංස්ථාව වෙනසූ හැටි හෙළිවේ. චිත්‍රපට බෙදා හැරීමට ජාතික චිත්‍රපට සංස්ථාවට තිබූ බලතල 2000 වසරේදී ඉන් ඉවත්කොට පුද්ගලික අංශයේ ආයතන 4කට පැවරීම හේතුවෙන් එම පුද්ගලික ආයතන ධනවත් වූ අතර ඒ චිත්‍රපට සංස්ථාව පිරිහීමට හේතු වූ බව උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබෙන ආය චිත්‍රපට සංස්ථාවේ පැවති උත්සවයකට සහභාගි වන අවස්ථාවේ තමයි ඔහු කියන්නේ. ඒ අනුව 2000 වසරේදී චිත්‍රපට සංස්ථාවෙන් ඒවා ඉවත්කොට බලතල පෞද්ගලික ආයතන 4කට පැවරීම නිසා තමයි චිත්‍රපට සංස්ථාව වෙනසීමට ලක්ුණේ කියලා තමයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ මහතා අනාවරණය කරන්නේ. එමනම් අපි සූදානම් යලිත් ලබා ගන්නට කෙටි විරාමයක්. විරාමෙන් පසු යලිත් හතර වටේ සමග මුණ ගැහෙන විට අපි අවධානය යොමු කරන්නේ රස පුවත්පත දෙසට. එහි ප්‍රධාන පිටුවට ඇමරිකාවේ වෛද්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට කියලා ශේෂ පාඨයක් සමගින් පුවතක් වාර්තා වෙලා තිබෙනවා. යන අපි බලමු ඇමරිකාවේ වෛද්‍ය තාක්ෂණය අපිට කොහොමද ලැබෙන්නේ කියන කාරණාව නුවන් ජයවික්‍රමයි වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඇමරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණ ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාජන් මහතා කැමැත්ත පළ කොට ඇතැයි රජයේ නිල පුවත් වෙබ් අඩවියේ වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වෙනි සැසිවාරයට සමගාමීව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති
රාජිත් සේනාරත්න මහතා සමග නිව්යෝක් පැවති සාකච්ඡාවදී හෙතෙම ඊට කැමැත්ත පළකොට ඇති බව තමයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරන්නේ. ඒ අනුව ඇමරිකාවේ වෛද්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සූදානම් කියලා තමයි මේ තොරතුර අපට කියාපාන්නේ. ඔය අතරදී දම්මික මේ රහස් ගිවිසුම් පිළිබඳව ප්‍රවෘත්තියක් පළ වෙලා තිබෙනවා මේ රැස පුවත්පතේ. රස පුවත්පතේ සඳහන් වෙනවා ඒ පිළිබඳවත් ලංකාවත් සමග රහස් ගිවිසුම් නැහැ කියලා චීන තානාපති කියන කතාව. ඔහු කියන්නේ රස පුවත්පත මේ කියන්නේ ලංකාවත් එක්ක එහෙම කාරණාවක් නැහැ කියලා. නුවන් මහේෂ් ජයවික්‍රම තමයි රසට මේ කතාව ලියන්නේ. චීන ලංකා රජයන් අතර රහස් කොන්දේසි කිසිවක් නැහැ චීන තානාපති කියනවා. චීන සහ ශ්‍රී ලංකා රජය එක්ව සිදුකරන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් පසුපස සැඟවුණු කොන්දේසි හෝ රහස් කිසිවක් නැතයි චීනයේ ශ්‍රී ලංකා තානාපති චෙන් ෂුවාන් චාන් මහතා පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 69 වෙනි චීන නිදහස් සැමරුම් උළෙලේදී ප්‍රකාශ කරා කියලයි වැඩදුර වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. ඔය අතර ඊට සමාන ප්‍රවෘත්තියක් ඩේලි මිර පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කරන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රකාශයක්. It wasn't China who asked for Hambantota port, it was us. මිනිස්ටර් සමරසිංහ යනුවෙන් තමයි මේ සටහන තබන්නේ. මෙහිදී මේ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය සංසදයේ විශේෂ උත්සවයකට සහභාගී වෙමින් තමයි මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනේ. එහිදී කියලා තිබෙනවා මේ චීනය ඇවිල්ලා අපෙන් හම්බන්තොට වරාය ඉල්ලුවේ නැහැ, අපි තමයි චීනයට දුන්නේ. මේ ජියෝපොලිටික නැත්තම් භූ දේශපාලනික තත්ත්වයන් නිසා චීනය හම්බන්තොට අත්පත් කරගත් බව ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කරලා තිබ්බා. චීනය ඇවිත් ඒ විදිහට කළේ නැහැ, අපි මේ පිළිබඳව චීනයට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී තමයි මේ දේ සිද්ධ වුණේ යන වග අමාත්‍යවරයා මෙහිදී සටහන් තබලා තිබෙනවා. ඒ අතරේ අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය අපි උපුටා ගන්නවා රස පුවත්පතෙන්. නුවන් මහේෂ් ජයවික්‍රමයි රසට වාර්තා කරන්නේ. තොරතුරු දැනගැනීමේ පනත තියෙද්දී බොහෝ ජනමාධ්‍යවේදීන් ඕපාදූප වාර්තා කරනවා. මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා කියනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ නොසඟවා තොරතුරු හෙළිකිරීමට යහපාල ආණ්ඩුව කටයුතු කොට තිබේදීත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඉන් ප්‍රයෝජන නොගෙන ලේසියෙන්ම කන වැකෙන ඕපාදූපාදී පමණක් වාර්තා කිරීමට පෙළඹී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා කොළඹ නිලුම්පොකුන් රඟහලේදී පැවති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් ප්‍රකාශ කරා කියලයි වාර්තා වී තිබෙන්නේ. අජිත්, ඔය අතරදී ඩේලි FT පුවත්පත ඔවුන්ගේ ප්‍රවෘත්තියක් සටහන් කරනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. මංගල ක්ලේම්ස් රනිල් සේව් මහින්ද ෆ්‍රොම් බිකමින් ඇන් ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල්. ජාත්‍යන්තර යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබා. මේ චෝදනාවන් වලින් ගලවාගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව සටහන් කර තිබෙනවා. මංගල සමරවීර අමාත්‍යවරයා මේ ආකාරයෙන් තමයි ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වෙන්නේ. ෆයිනෑන්ස් ඇන්ඩ් මාස් මීඩියා මිනිස්ටර් මංගල සමරවීර යෙස්ටර්ඩේ ස්ටේටඩ් දැට් ද කරන්ට් ගවර්න්මන්ට් සල්වේජ් ශ්‍රී ලංකා ෆ්‍රොම් ඉට්ස් ස්ටේටස් ඇස් අ ඩ්‍රොප් ඔෆ් බ්ලඩ් ඔන් ද වර්ල්ඩ් මැප් ඇන්ඩ් ප්‍රිවෙන්ටඩ් ෆෝමර් මහින්ද රාජපක්ෂ from becoming an international criminal. මේ ජාත්‍යන්තර යුද අපරාධ චෝදනාවලින් ගලවාගත්තේ වත්මන් රජය බව මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි ඩේලි FT පුවත්පත සටහන් තබන්නේ. ඊයේ දවසේදී මාතර පැවති ජන හමුවකට එක්වමින් තමයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් දැක්වීම සිදු කළේ මෙන්න මේ අයුරින්. 2015 අපි දින්නේ නැත්තම් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර උසාවියෙන් නඩුවන් කළා. නීති රීති අනුව පිටරට යන්න බැරි නායකයෙක් බවට පත් වෙනවා. පිටරටයක් ගියා නම් අත්අඩංගුවට ගන්න වෙනවා එදා තිබුණ හැටියට. නමුත් අපි වගකිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ගමන් මාර්ගයේ යලි වෙනස් කරන්නට සූදානම් වෙලා හිටපු රජයක් හැටියට ජාත්‍යන්තරය අපි ගැන විශ්වාසය පළ කරපු නිසා තමයි අද මහින්ද රාජපක්ෂට උනත් ලෝකේ ඕන තැනකට ගිහිල්ලා කයිවාරු ගහන්න පුළුවන් වෙන්නේ. ඇත්තෙන්ම කියනවා නම් අපේ මේ මහින්ද මන්ත්‍රීතුමා හැමදාම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පින්තූරයක් තියලා පහනක් පත්තු කරලා වඳින්න ඕන. එතුමා කැමති නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පින්තූරයට එහා මගේත් පුංචි පින්තූරයක් තියලා වැන්දත් කමක් නැහැ. මොකද අපි තමයි ඔහුව මේ ජාත්‍යන්තර මිනිමරුවෙක් වීමේ තිබුණ ප්‍රවණතාවෙන් බේරගත්තේ. හොඳයි, මංගල සමරවීර අමාත්‍යවරයා ඊයේ මාතර දීපේ පැවති ජන හමුවකදී දැක්ක අදහස් දැන් දුම්රිය ගාස්තු සහ ජලයට දාපු පාලන මිල පිළිබඳ තොරතුරු තෝරාගන්නේ අද පුවත්පත. දුම්රිය ගාස්තුව 15%කින් ඉහළට, අවම ගාස්තුවේ වෙනසක් නැහැ. 2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා අනුව 2018 10 වැනි මාසයේ පළවෙනිදා දින සිට නම් අද දවසේ සිට සිදු කරන ලබන දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ දුම්රිය අවම ගාස්තු සංශෝධනය නොවන බව
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිවේදනය කරා කියලායි වාර්තා වන්නේ. දුම්රිය ගාස්තු 15%කින් ඉහළ ගියත් අවම ගාස්තුවේ වෙනසක් නැහැ කියලායි සඳහන් වෙන්නේ. May daily news puata train fares increased yanwen minimum fare to remain avama gastu tavadurata tayakarime kriyaatmakai me 115 ka dumri gastu wedivimak siddha karati wenawa me 3 wena panti avama gastu rupiyal 10k 2 wena panti avama gastu rupiyal 20k e wageema me prathama panti palamu panti avama gastu rupiyal 40k washin tawamath elesinma pavatina bawa thamai daily news puat pata wartha karati wenne ඒ අතරේ පානීය ජල බෝතල් වලට පාලන මිලක් දැමූ පුවතක් වාර්තා වී තිබෙනවා. එය ලග්බිම් පුවත්පතෙන් උපුටා ගන්නවා ගයත්‍රි ගීගන ආරච්චිගේ වාර්තාව. වතුර බෝතල් වලට පාලන මිලක් සියලුම පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්දර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ කියලා වාර්තා වෙනවා. ඒ අනුව වැඩිදුර වාර්තාවේ මේ කටයුත්තෙන් පසුව මේ පානීය ජල බෝතල් වල මිල කොහොමද කියන කාරණාව පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. දැන් අපි දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කීපයක් දෙස අවධානය යොමු කරමු. එක පෙළට මුලින්ම තෝරාගන්නේ රස පුවත්පත. රුපියලට වඩා රාජපක්ෂලා පිරිහිලා කියලා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා කියනවා. එය අපි තෝරාගත් රස පුවත්පතෙන් වැඩිදුර වාර්තාවට අවධානය යොමු කරමු. රුපියල්ට වඩා රාජපක්ෂවරු අප්‍රමාණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා පවසනවා. කටුපත පොලිස් ස්ථානයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් තමයි ඔහු මේ බව කිව්වේ. නිමාෂා සඳරුවනි රැසට මේ තොරතුරු අනාවරණය කරද්දී අධ්‍යාපන අමාත්‍යතුමන් ඊයේ දවසේදී ජන හමුවකට එක්වමින් අදහස් දැක්වුවා මෙන්න මේ ආකාරයට. මට හිතෙනවා රුපියල අප්‍රමාණය වෙන වේගයට වඩා වැඩි වේගෙන් රාජපක්ෂ මහත්තයා සහ පවුල අප්‍රමාණය වෙනවා කියලා. ජනාධිපතිකම නැති වෙලා අප්‍රමාණය වුණා, අගමැතිකම නැති වෙලා අප්‍රමාණය වුණා, විපක්ෂ නායකකමත් නැතුව අප්‍රමාණය වෙලා එතුමා දැන් මං හිතන්නේ සෑහෙන දුරට අප්‍රමාණය වෙලා නැවතත් එතුමා උත්සාහ කරමින් ඉන්නවා වැඩේ කරගන්න පුළුවන් කියලා. මං විශ්වාසයෙන් තමුන්නාසලට කියනවා මෙතුමා මේ අප්‍රමාණය වෙලා වෙලා 20යි 20 වෙද්දී කොච්චර අප්‍රමාණය වෙනවද කියනවනම් මෙතුමා අවලංගු කාසියක් බාඩපත් වෙනවා 20යි 20 වෙද්දී කියන එක මම මේ අවස්ථාවේ තමුන් ආසලට කියන්න ඕනේ. ඒ අතරේ මෞබින් පුවත්පතේ ඇතුළු පිටු වාර්තාවකට අවධානය යොමු කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා දැක්වූ අදහස් එස්. ප්‍රීලාල් තමයි මෞබිමට ලියන්නේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අංක 1.4 විධායක ජනාධිපති ක්‍රමය ඊළඟ ජනාධිපතිවරණයට අපි අපේක්ෂක ඉදිරිපත් කරනවා. ජනතාව හිතන්නේ පාර්ලිමේන්තුව පිස්සු කෙලන තැනක් කියලා. ඉස්සර ක්‍රියාකාරී දේශපාලනයට ආවේ උගත්තු වුණත් අද එන්නේ පට්ට හොරු දූෂිත තක්කඩි කියලයි ජවිපේ චෝදනා එල්ල කරන්නේ. ඒ අතරේදී ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා දැක්වූ අදහස් අපි මවුබිම් පුවත්පතෙන් උපුටා ගන්නවා. ඩබ්ලිව් කේ ප්‍රසාද් මංජුගේ වාර්තාව. නාවික හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේ හා බෙදුම්වාදී බලවේගවල බලපෑම් වලට අනුව යුද හමුදා සහ නාවික හමුදා බුද්ධ්‍යංශයේ තවත් නිලධාරීන් පිරිසක් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව තමයි ඔහු චෝදනා කරමින් කියන්නේ. ඒ අතරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කතාව යම් හේකට ප්‍රතික්ෂේප කරමින් අදහස් දක්වා තිබෙනවා. අය ලක්බිම් පුවත්පතේ ප්‍රධාන පිටුවේ වාර්තා වී තිබෙනවා. අපි ලක්බිම් පුවත්පතට අවධානය යොමු කරමු. ඒ අනුව එතුමන් සඳහන් කරන්නේ යුද්ධයට බාහිර දේ පිරික්සීම රණවිරු දඩයමක් නොවේ ජනපති කියනවා. මිහිරි ෆොන්සේකා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට ගෙන ආපු වාර්තාව. යුද්ධය පැවති කාලයේ සේමයින් පසුවත් යුද්ධයට කිසිදු සබඳතාවක් නොමැති ඇතැම් සිදුවීම් වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදුවද ඒ කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව තමයි ජනාධිපතිතුමන් සඳහන් කරලා තිබෙන්නේ. 2015 රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත් කර ගැනීමෙන් තිබූ අපේක්ෂාවන් අතර එවැනි වැරදිකරුවන් දඬුවම් දීම ප්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ඒ අනුව මොන විදිහට චෝදනාවක් එල්ල වුවත් ජනාධිපතිතුමන් කියන්නේ යුද්ධයට බාහිර දේ පිරික්සීම රණවිරු දඩයමක් නෙවෙයි කියලා. ඒ නිසා ඒ ගැන අපි අවධාරණය කරමින් මෞබිම් පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකට යලිත් අවධානය යොමු කරනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැක්වූ අදහස් ඕ කමලනාථයි ගෙන එන්නේ. විදේශ රටවල් මත යැපීම නිසා රටට අද මේ ඉරණම අත්වෙලා ලොකු රටවලට හෙම්බිරිස්සාව හැදෙනකොට පුංචි රටවලට නියුමෝනියාව හැදෙනවා. රුපියල බාල්දුනේ මේ ආණ්ඩුවේ වර්ධින්නේ කීම වැරදි. සරුංගල් වෙසක් කූඩු පවා පිටරටින් ගේන්නේ අපි පුරුදු වෙලා කියලයි අමරවීර අමාත්‍යවරයා සඳහන් කරන්නේ. රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව මේ ආණ්ඩුවට ඒ නිසා දෝෂාරෝපණ එල්ල කිරීම වැරදි කියලා තමයි එතුමන් සඳහන් කරන්නේ. අමරවීර මහතා පුවත්පත්වල
අමරවීර මහතාගේ අදහස් දැක්වීම පුවත්පත් වාර්තා කළ අයුරු මේ ඊයේ දවසේදී එතුමන් උත්සව සභාවක් ඇමතු අයුරු. අපිට අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රටින් ගේන. ඒවටත් යම් බදු වැඩිවීමක් ලබා දිය යුතු වෙනවා. මේ අපේ රට තුළ නිෂ්පාදනය කරන්න අපි කල්පනා කරේ නැහැ. ඔස්සත් අපි රටින් ගේන. අපි වවලයි අපි කන්නේ. වැඩපිළිවෙල යටතේ අපිට අවශ්‍ය ආහාර අපේ රටේ නිෂ්පාදනය කරගැනීමේ වැඩපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. මිලියන 17,500ක එළවලු පළතුරු ගොවියා ගිනිදලා පාරිභෝගිකයට යනකොට නාස්ති වෙනවා. ඒ වගේ වැඩසටහන් වලට මේ නොනිදන නගර වැදගත් වෙනවා. මේවයි කෙලින්ම ඇවිල්ලා ගොවියට තමන්ගේ බඩු ටික දුන්නම ඊළඟ දවසේ උදේ වෙනකොට ඒක පාරිභෝගිකයට යන වැඩපිළ සකස් වෙනවා. ඔය අතරදී අපි අවධානය යොමු කරන්නේ මේ ඩේලි නිවුස් පුවත්පතේ බිස්නස් නැත්නම් ව්‍යාපාරික අතිරේකයට. රාජ්‍ය මාත්‍ය අජිත් පිපෙරේරා මහතා සිදු කරන ප්‍රකාශකේ තමයි ගවර්න්මන්ට් රෙඩි ෆෝ පවර් චැලෙන්ජ් යනුවෙන් ඕවර් 200 මිලියන් US ඩොලර්ස් සෝලර් එනර්ජි ඇඩඩ් ටු නැෂනල් ග්‍රිඩ් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බල ශක්තිය කරන්නට නියමිතයි. ඇමරිකා ඩොලර් මිලියන 200ක ව්‍යාපෘතියක් තමයි මේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ. ඒ යටතේ මේ සඳහන් කරන්න ඕනේ දැන් මේ වෙනකොට පුනර්චනනීය බල ශක්තිය පිළිබඳව බොහෝ දිනාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඊට හේතුව තමයි දැන් ක්‍රමක්‍රමයෙන් බල ශක්තිය ෂය වෙලා යනවා. මේ නිසාම මේ පුනර්චනනීය බලශක්තිය මේ සූර්ය බලශක්තිය නිපදවන විදුලි ඒකකයක් රුපියල් 23.7 රුපියල් 17.7 අතර මුදලකට අලෙවි කරන්නට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ වෙනකොටත් මෙගවොට් 70ක සුළං බලශක්තිය බලාගාරය, ඒ වගේම සූර්ය බලශක්ති බලාගාරයක් මෙගවොට් 150ක, ඒ වගේම තවත් මෙගවොට් 100ක සූර්ය බලශක්ති බලාගාරයක් මේ වෙනකොට ඉදිකිරීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඒ බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ වගේම ස්මාර්ට් විදුලි මීටර මෙරට තුලදීම නිපදවා ගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. මේ දේවල් විදේශයෙන් රටවලින් ආනයනය නොකර දේශීයව නිෂ්පාදනය කරගන්න බව තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ ආකාරයෙන් ස්මාර්ට් විදුලි මීටර 160,000 නිපදවන්නට සූදානමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ඩේලි නිවුස් පුවත්පත බිස්නස් අතිරේකෙන් සටහන් කර තිබෙනවා. අවධානය විදෙස් තොරතුරු දෙස තෝරාගන්නේ අද පුවත් පත. භූකම්පනය හා සුනාමිය ඉන්දුනීසියාවේ සුණු විසුණු කරයි. ජීවිතහානි 10 ඉක්මවන ලකුණු අතුරුදන් පිරිස සොයයි කියලා විශේෂ පාඩේ යොදන්නේ හසිත විතානගේගේ වාර්තාව. ඉන්දුනීසියාවේ සුලවේ දූපතේ පාලු නගරය ආශ්‍රිතව පසුගිය සිකුරාදා හටගත් රික්ටර් මාපක 7.5 භූකම්පනය සහ අනතුරුව ඇති වූ සුනාමි තත්ත්වය නිසා මරණයට පත්වුවන්ගේ සංඛ්‍යාව ඊයේ රාත්‍රිය වන විට 850කට ආසන්න වී තිබුණි. එසේම තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින අතර 500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා කියලා වාර්තා වෙනවා. මේ භූකම්පනය හේතුවෙන් ඇති වූ තත්ත්වයන් පිළිබඳ ඡායාරූප සහිතවයි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව භූකම්පනය හා සුනාමිය ඉන්දුනීසියාව සුණු විසුණු කරයි කියලයි වාර්තා වී තිබෙන්නේ. එම ප්‍රවෘත්තියම අද දවසේ මේ ද අයිලන්ඩ් පුවත්පත ප්‍රධාන පුවතක් ලෙස මුල් පිටුවේ පළ කර තිබෙනවා. ඩෙත් ටෝල් ෆ්‍රොම් ඉන්ඩුනේෂියන් ක්වෙක් සුනාමි රයිසස් ටු 832 පුත්කලයන් 832 මියගිය පුවත මේ ආකාරයෙන් වාර්තා කරනවා. රිෂ්ටර් පරිමාණ එකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය නිසා තමයි මේ සුනාමි තත්ත්වය හටගත්තේ. ඉන් අනතුරුව ජීවිතහානි වැඩි වශයෙන් වාර්තා වුණා. මේ ඇසින් දුටුවන් ප්‍රකාශ කරන මේ එකක් යන්නේ එකක් ඇම්බියුලන්ස් නැත්නම් මේ ගිලන් රථ පැමිණෙන රෝහල්වටේ හැම ගිලන් රථයකින්ම ගේන්නේ මලසිරුරු නැත්නම් මියගේ පිරිස් බව තමයි සරහන් කරන. අපිටත් මේ අත්දැකීම තිබෙනවා ධම්මික. ශ්‍රී ලංකාවෙත් අපේ මේ සුනාමි තත්ත්වය ඇති වුණා මීට වසර කිහිපයකට. 50,000කට වඩා වැඩි පිරිසක් මම හිතන්නේ අපේ අය ජීවිත අහිමි වුණා. දීපල ආතති විශාල ලෙස නැති වුණා. ඉතින් මේ අත්දැකීම අපිට ලැබුණ නිසා ඒ අයට මේක මොන විදිහට දැනනවද කියන කාරණාව මම හිතන්නේ අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ නජි. පැහැදිලිවම අතරමේ මේ වගේ තත්ත්වයකදී නොදැනුවත්කම තමයි මුලින්ම මේ ජීවිත හානි වලට හේතු වෙන. සමහර විට දන්නේ නැහැ සුනාමි තත්ත්වයක් එනවද කියලා. ඉතින් කොයි ආකාරයෙන් වුණත් ඉන්දුනීසියාවේ බලධාරීන් මේ පිළිබඳව දැනුවත් කර තිබූ බව තමයි වාර්තා වෙන්නේ. ඒ කොහොම වුණත් දැන් මේ වෙනකොට මියගේ සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. හොඳයි, මේ විදේශ තොරතුරු වලින් පසු අපි අවධානය යොමු කරන්නේ ක්‍රීඩා පිටිය දෙස තෝරාගන්නේ මව්බිම පුවත්පත. ආසියානු කුසලාන යෝන් ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට බැරි වූ අද කනිෂ්ඨ කණ්ඩායම තරඟ දෙකම දිනා ගනී කියලයි වාර්තා වන්නේ. මේ දිනවල බංගලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන 19:15 ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් පැවති තරඟයේදී බංගලාදේශයට එරෙහිව කඩුලු 6කින් ජයගත් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ හොංකොං කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක දෙවැන්ත ජයක් අත්කර ගත්තා කියලා වාර්තා වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට බැරි වුණු දෙය මෙන්න කනිෂ්ඨ කණ්ඩායම සිදු කරමින් ඉන්නවා. ඒ අනුව ඔවුන් සහභාගී වූ තරඟ දෙකම ජය ගන්නට හැකියාව ඔවුන්ට ලැබී තිබෙනවා. ඒ අතරේ කුමාර සංගක්කාර ඕවදනක් ලබා දෙනවා. ඒ තමයි දැන් රණ්ඩු කළ ඇති මැතිව්ස් කණ්ඩායමට ගන්න. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර දක්වූ අදහස්. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වන කුමාර සංගක්කාර පවසා සිටින්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අතර පවතින මතභේදය හැකීක්මනින් විසඳාගෙන මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් විය යුතු බව තමයි කියන්නේ. ඒ අනුව ගැටලුව මෙන්න මෙතන කියලයි අපටත් හිතන්න තිබෙන්නේ. අපි දිගින් දිගටම කිව්වේ ඇන්ජලෝ ඉවත් කිරීම නෙමෙයි කළ යුත්තේ, කණ්ඩායමේ වැරදි අඩුපාඩු හදාගෙන රටක් ලෙස කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑම කියලා ඒ සංගක්කාර ක්‍රිකට් දන්නා කෙනෙකු හැටියට නිවැරදිව දකිනවා. යන සංග කියන්නේ දැන් රණ්ඩු කළ ඇති මැතිව්ස් කණ්ඩායමට ගන්න පුහුණුකරු සහ මැතිව්ස් අතර යම් ඝස්ටනයක් නැත්නම් අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා නම් ඒ වහා විසඳාගෙන මැතිව්ස් කණ්ඩායමට අරගෙන කණ්ඩායම නිසිමකට ගෙන යන්නට කියලා තමයි සංගා ක්‍රිකට් දන්නා කෙනෙක් විදිහට කියන්නේ. එපමණම් අපේ සූදානම් විරාමයක් ලබා ගන්නට මුණ ගැහෙමු කාටුන් සමග. හොඳයි, එහෙමනම් දැන් නරඹමු එක පෙළට කාටුන්. ඔව්, දෙවෙන පුවත්පතේ උදය විමලසිරිගේ කාටුනේ තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළෙන් මේ දූෂණය කියන ගහ හොඳටම හැදිලා මේ සරුවට වැවිලා ඒ අස්සේ මේ ගහ අස්සෙන් තුන් දෙනෙකුත් ඇබිලා බලනවා. කවුද මේ තුන් දෙනා කියලා නම් අපි දන්නේ නැහැ. කොහොමුණත් ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහත්තුරු තුන් දෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රබලයන් තිදෙනෙක් වෙන්න ඕනේ, නැත්නම් මේ ගහ මෙහෙම වැඩෙන්නට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න බෑනේ නජිත්. එනිසා අපි ඒ ගැන මතක් කරන ගමන් අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ සුමති පාල ජෝතිපාලගේ සමයන් වෙත. ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තවත් පක්ෂ සැරසෙනවලු. කතාව ඒක නෙමේ. එහෙනම් ඊළඟ ආණ්ඩුවට එන්නෙත් මේ බඩුමනේ බං. ආණ්ඩුවෙන් ඉවත් වුණොත් වෙන ආණ්ඩුවකට ගියත් මේ බඩු ටිකමනේ එන්නේ කියලා තමයි සුමති පාල ජෝතිපාල කියන්නේ. කතාව නම් ඉතින් ආයෙ කිව්වත් ඇත්තම තමයි. මේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනය දේශපාලකතුමෙකුයි මේ සාමාන්‍ය මනුස්සයෙකුයි කතාබහ කරනවා. ඔන්න බං ආයෙත් මිල සූත්‍රයට අනුව තෙල් මිල වැඩි වෙනවලු. දැන් සූස්තරේ සාත්තරේ වෙලා කියලා කියනවා. දැන් ඉතින් සූත්‍රේ කොහොමත් සාත්තරේ වෙලා වගේ තමයි. ලංකාදීප පුවත්පතේ දාසගේ කාටුනයටයි අවධානය බලන්න ඉන්නේ කවුද කියලා. එක පැත්තකින් මිල සූත්‍රය නැමැති ඇපල් ගෙඩි ඔළුවේ තියාගෙන කැරට් අලේකුත් බෑග් එකේ දාගෙන පාරිභෝගිකයා නැත්තම් සාමාන්‍ය ජනතාව ඉන්නවා. ඒ අතරේ අයවැය නැමැති දුන්නත් අතට අරගෙන අයවැය නැමැති ඊතලයේ තියලා බලන්න මේ ඇපල් ගෙඩිය ටාගට් කරන්න හදන්නේ කවුද කියලා බැලුව බැලමට පේන්නේ නම් ජනාධිපතිතුමා වගේ. මේ මෞබිම පුවත්පතේ MD වීරරත්නගේ කාටුනය දැන් විදුරංගල ගැන පහුගිය දවස්වල ගොඩක් අය කතා වුණා. මේ විදේශ ජාතික තරුණියක් හින්දා මේ දෙයට බැහැ වුණා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මේ දේශපාලකතුමෙක් ගෑස් ටැංකියකුත් ඔළුවේ දාගෙන පසුපස ප්‍රදේශයේ පෙන්නනවා. ඒකත් හින්දාද දන්නේ නැහැ. ඉතින් මේ පහුගිය දවස්වල අපිට මේ දේවල් දැක ගන්න හම්බුනේ. ගෑස් මිල ඉහළ ගියන් නැදිත් ඒක නිසා වෙන්නද මේ ගෑස් ටැංකියත් ඔළුවේ දාගෙන විදුරංගල ආභාෂයට අරගෙන ජනතාවට මේක පෙන්වගෙන ඉන්නේ කියලා තමයි හිතන්න තියෙන්නේ. අවධානයේ ලක්මින් පුවත්පතට අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේට මෙන්න බලන්න දෙදෙනෙක් තුනටියේ අද්දෙක් ගහගෙන බලාගෙන ඉන්නවා පේන්නේ ජනපති අගමැති වගේ. ඒ අතරේ බෑග් එකත් හුළඟේ බෑග් එකත් මේ ගහගෙන යනවා මිනිහත් ගිලෙන්න ඔන්න වෙන තිබෙන්නේ. මං හිතන්නේ මේ මිල සූත්‍රය ආදී කාරණා නිසා වෙන්නට ඇති මේ පාරිභෝගිකයා ගිලෙමින් යන්නේ. කොහොම වුණත් එය බොහොම සතුටින් දර්ශනවලට එකතු කරගන්නවා, ඡායාරූප සහ වීඩියෝ කරගන්නවා. පේන්නේ විමල් වීරවංශ බන්දුල ගුණවර්ධන සහ උදේ ගම්මන්පිල මන්ත්‍රීවරු තමයි මේ ඡායාරූප ශිල්පීන් ලෙස මේ කටයුතු සිදු කරන්නේ වගේ තමයි පේන්නට තියෙන්නේ. මේ අද පුවත්පතේ ජනරාණි කාටුනය මේ පේන්නේ කවුද? ආර්ථික අර්බුදය ලබන අවුරුද්ද වෙනකන් දිග ඇදෙනවා රාණි කියලා කියනවා. පේන හැටියට නම් අගමැතිතුමා වගේ. ඒ කොහොම වුණත් ඉතින් ජනරාණි කියනවා. ඒ කියන්නේ ඡන්දෙත් දිනමයක් දින නියමයක් නැතුව දිග ඇදෙනවා කියන එකනේ සෑර් කියලා. ඡන්දෙත් දික් වෙනවා කියලා තමයි ජනරාණි. ආර්ථික අර්බුදය දිග් ගැස්සෙනවා නම් ඡන්දෙත් කල්යයි කියලා රාණි පොඩි සැකයක් මතු කරනවා. ලංකාදීප පුවත්පතේ දාස හපුවලානගේ ස්වාරිස් දැන්. සිංගප්පූරුවට හිටපු ජනපතිතුමා සිංගප්පූරුවට ගියා. මෙන්න සිංගප්පූරුවට කියලා ගුවන් යානයක් සහිතව හිටපු ජනපතිතුමාගේ මුව සහිත රුව සහිතව ඡායාරූපයක් තිබෙනවා. යට ඉඳන් කෙනෙක් කියනවා, අරය දැක්කොත් මතක් කළා කියන්න
කවුද මේ යට ඉන්නේ පේන්න අගමැතිතුමා වගේ මං හිතන්නේ අරයා කියන්නේ මහ බැංකුවේ හිටපු සභාපතිතුමා වෙන්නට ඕනේ. මේ ලංකාදීප පුවත්පතේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ පේන හැටියට නම් හිටපු ආරක්ෂක ලේකම්වරයා වගේ මේ පලාමල්ලේ අහනවා මේ සර් ජීවිත තර්ජන තියෙනවා නම් ඇයි මෙහෙ ඉන්නේ ඇමරිකාවට ගිහින් බය නැතුව ඉන්නකෝ කියලා අහනවා. එතකොට කියනවා මෙහෙමම ආරක්ෂාවට 70ක් ඉන්නවා එහෙ බල්ලෙක්වත් නෑ බං කියලා හිටපු ආරක්ෂක ලේකම්තුමා වගේ කෙනෙක් උත්තර දෙනවා. ඉතින් මෙහෙ මට ආරක්ෂාවට 70ක් ඉන්නවා එහෙ කවුරුවත් නෑ කියලා තමයි එතුමන් කියන්නේ. ඒ අතරේ රසපුවත්පතේ ශ්‍රීකාන්තගේ දූපතටයි දැන් ගොඩ වදින්නේ. මංගල කියනවා බං දේශපාලකයන්ට වඳින සංස්කෘතිය අවසන් කරන්නලු. එතකොට අප්පච්චිට මොකද කරන්නේ සර්? MD වීරරත්නගේ මෞබින් පුවත්පතේ මරිසිපාල කාටුනිය මේ ජනාධිපතිතුමා කියනවා කවුරුවත් රටේ නැතිලු උන්නෙහෙලු යුද්ධය අවසන් කළේ. හත්තිලව්වේ එහෙනම් අපි අප්පච්චිට නෙවෙයිනේ අප්පච්චි කියන්නේ කියලා තියෙනවා. දැන් ජනාධිපතිතුමා චෝදනාත්මක ස්වරූපයෙන් කිසියම් ආකාරයක ප්‍රකාශ කළ අවසන් සති දෙකේ ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා කියලා ඒ පිළිබඳව තමයි මේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ සටහන් කර තිබෙන්නේ. දිවයින පුවත්පතේ තරස් වින්ගේ බෙම්පියා. මම මේ නිව්යෝක් ගිහිල්ලා එන ගමන් බෙම්පියෝ කියලා එයාපෝර්ට් එකේ ඉඳලා කොහෙද බෙම්පියා මුණ ගැහලා ජනාධිපතිතුමා වගේ තමයි පේන්නේ කියනවා. එතකොට බෙම්පියා අහන පුංචි කමටද මේ පාර කජු කෑවේ නැතේ ජනාධිපතිතුමා අර කජු වලට පොඩි චෝදනාවක් කරානේ. ඒක නිසා තමයි බෙම්පියා අහන්නේ මේ පාර කජු කෑවේ නැතේ. මේ ලක්බිම පුවත්පතේ ශ්‍රී අලවත්තගේ කසය අපේ ප්‍රශ්න හැකි අපටම විසඳීම ලෝකෙට ඇහෙන්නට කර පාරම්බෑම ග්ලයිෆොසෙට් ඇස්බෙස්ටස් වගේම ලෝකයේ ළඟ වේද ජෝකර් ලාවීම. හොඳයි මොබින් පුවත්පතේ දවසේ පද හතරෙන් අපි කාටුන් හමාර කරනවා. පිදුරංගලට නැග අඩනිරුවත පෙන්නා රට කැළඹූ පිරිස පසුපස්සේ හිපන්නා. නීතිය ඉටු කළත් රෙදි නැතිවම ඉන්නා හොරුටික රකිති ණය කඳු නැගි මහ දෙන්නා. පිදුරංගලට නැග අඩනිරුවත පෙන්නා රට කැළඹූ පිරිස පසුපස්සේ හිපන්නා. නීතිය ඉටු කළත් රෙදි නැතිවම ඉන්නා හොරුටික රකිති නාය කඳු නැගි මහ දෙන්නා කියලයි විදුර අබේනායක කියන්නේ දවසේ පද හතරෙන්. ඉතින් හොරු ටික රකින්නේ නැතුව හොරු ටික නීතිය හැමෝට ගේන්න කියලා තමයි සියලුම දෙනා ඉල්ලීම කරන්නේ. කොහොමනත් අපි ඒ කතාව එහෙම කියමින් අපි අවසර පතනවා අදට සමුගෙන යන්නට හතර වටින්. හෙටත් උදෑසන අපි ඔබ මුණගැහෙනවා රූබික් සමග, රූබික් සීනිත් සමග තේකෝප්පයක් බොන ගමන්ම හතර වටින් අරබන්නට කියලා අපි ඔබට ඇරයුම් කරනවා. ඔබට පුළුවන් වැඩ පිළිවෙල නරඹන්න. සුබ දවසක්.